මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. ගත වූ සති දෙකක කාලයේ පුරාවට මෙරට දෛනික කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූයේ 551ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 579,685 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එළමෙන උත්සව සමයත් සමග රට වසා දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. එසේම සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා. මම හිතනවා මේ අවස්ථාවේ මේක තවම පුරකටනයක් කිරීමට කල් වැඩි වුණත් ඊයේ දිනේදී වාර්තා වෙලා තිබුණේ 600ටත් අඩු රෝගීන් සංඛ්‍යාව. ඉතින් මම හිතනවා මේක සමහර විට නිතර දකින උස් පහත් වීමක් පමණක් වෙන්න පුළුවන් උච්චාවචනයක් පමණක් වෙන්න පුළුවන් මේ ඉහළ පහළ යෑම. නමුත් අපිට බලාපොරොත්තු වෙන දේ තමයි අපේ රටේ ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් හැසිරෙනවා නම් මේ රෝගීන් තත්ත්වය මේ පහළ යෑම දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට රට වහන්නේ නැතුව අපිට මේ පහළට ගෙන යෑම කරගෙන යන්න පුළුවන් වුණොත් මම හිතනවා ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 18ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පිරිස අතරට කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 11 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14,752ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.